නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අපි පුංචි උදාහරණ දෙකක් කරහා රාජ්‍ය පාලනයක් තුළ තීන්දු තීරණ ගැනීමේ ක්‍රමවේද දෙකක් ඉස්මතු කරන්නට මම බලාපොරොත්තු වෙනවා. අපි පළවෙනි උදාහරණය හැටියට ගමු බඩු මිල ඉහළය. ඒ කියන්නේ කොළඹ කන්සියුමර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එකේ ඒ සඳහන් වෙන ආකාරයට අපේ රටේ ඉන්ෆ්ලේෂන් රේට් එක, එහෙමත් නැත්නම් උද්ධමනය, විශේෂයෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෑස් මිල පිළිබඳව සංඛ්‍යාලයකන. මං කැමති මේ අවස්ථාවේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරියෙක් සම්බන්ධ කරගන්න. සුබ සන්ධ්‍යාවක් සර්. සුබ සන්ධ්‍යාවක්. මම මගේ දත්ත සටහන් ඔබතුමාට හුවමාරු කරලා තියෙනවා මේ අවස්ථාවේදී. මම කැමති ඔබතුමාගෙන් අහන්න විශේෂයෙන්ම මේ මොහොතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ප්‍රමාණය පහුගිය සති දෙක තුළ කොහොමද වෙනස් වෙලා තිබෙන්නේ? සර් මේකේ අපි වම් පැත්ත සටහනේ දත්වා තිබෙන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල දත්ත සටහනුයි. ඒ අතර අපි ඔබතුමාට දැනුවත් කිරීමට කැමති මිල ඉහළ යාම අවස්ථාවක් හැටියට කිරිපිටි වල මිල ඉහළ යාම සම්බන්ධව ඇත්තටම මේ අනුව තවත් දෙයක් තියෙනවා. ගෑස් වල මිල රුපියල් 240කින් පමණ අඩුයි තිබෙනවා. ඔව්, අපිට පැහැදිලි වෙනවා මේ අවස්ථාවේ ඒ මිල දර්ශක දිහා බැලුවහම සැප්තැම්බර් මාසයේ සති දෙකක් සංසන්දනය කරනකොට අද දින මිල තත්ත්වයක් පෙර සතියේ මිල තත්ත්වයක් සංසන්දනය කරනකොට අපිට පේනවා රතු පාටින් සඳහන් වෙලා තිබෙනවා මිල ඉහළ යෑම, ඒ වගේම කොළ පාටින් සඳහන් වෙලා තිබෙනවා මිල පහළ බැසීම. ඒ වගේම අපි මේ අවස්ථාවේ මේ දර්ශකයන් දිහා බලලා මම කැමති අපේ නිලධාරීතුමාගෙන් අහන්න ප්‍රධාන ප්‍රශ්න දෙකක්. ඉහළ ගිය කිරිපිටි මිල පහළ දැමීම සඳහා මොකක්ද අපිට කරන්න පුළුවන් ගත හැකි කඩිනම් ක්‍රියාමාර්ග? ඒ වගේම පහළ ගිය ගෑස් මිල ඒ තත්ත්වේම පවත්වාගෙන යාම සඳහා මොකක්ද අපිට ගත හැකි ක්‍රියාමාර්ග? සර්, ඇත්තටම ඉහළ ගිය කිරිපිටි මිල පහළ දැමීම සඳහා දැනට අපි තොග වශයෙන් ප්‍රමිතියෙන් යුතු කිරිපිටි තොග වශයෙන් ලංකාවට ආනයන කරන බවත්, ඒ ආනයන කරන කිරිපිටි සහ සියලුම කිරිපිටි වලට අදාළ බදු ඉවත් කිරීම යෝග්‍ය බව අපි ඔබතුමාට දැනුවත් කරනවා. ඒ වගේම සර්, අපි තවත් දැනුවත් කිරීමකට අනුව මේ කිරිපිටි මිල තිරසාරව සදහටම අඩුවේ පවත්වා ගැනීම සඳහා අපි දේශීය කිරිගොවියා ශක්තිමත් කිරීමත් දේශීයව පානය කරන දියර කිරි පරිභෝජනයට දේශීය පාරිභෝගිකයන් හුරු කිරීමත් යෝග්‍ය බව අපි ඔබතුමාට දැනුවත් කරනවා. ඒ වගේම මේ ගෑස් සම්බන්ධව කතා කරන විට ගෑස් මිල ගෑස් අවශ්‍යතාවයෙන් 100%ක්ම අපි ආනයනික වශයෙන් තමයි සපුරා ගන්නේ. ඒ අවස්ථාවේදී ගෑස් මිල සූත්‍රයකුත් අපි ඔබ හඳුන්වා දී තිබෙන බවත්, එම ගෑස් මිල සූත්‍රයට අනුව විදේශීය වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යන විටත් විදේශීය වෙළඳපොළේ පහළ යන විටත් ඒකට සාපේක්ෂව දේශීය වෙළඳපොළේ මිල අඩු වැඩිවීම සිදුවන බව අපි දන්වා සිටිනවා. ඒ වගේම යම් එකකින් මේ මිල ඉතා දැඩි බලපෑමකට ලක්වුවොත් රාජ්‍ය මධ්‍යස්ථ වීමකින් එය පාලනය කිරීම සුදුසු බව අපි දැනුවත් කරනවා.